Kawan, subuh dawasak silde nadama, api ratra itamak kuda raja klasana diwainak, mangitan api ukut ma boma sapring inda puluang, honda parisare aktina lasana rata kana api jiwatene, habai me diwaina boma podi kuda diwainak, habai kudai me kata vivida palakan vivida astawala evilla tamangi balatanna hawatek ke sadakal balein අදහස් කරගෙන හිටිය නායකයෝ හිටිය අපේ රටේ අපි තමයි හැමදාම පාලනය කරන්න ඕනේ කියන කතාව. ඒ වගේ ඒගොල්ලෝ පිපුරුපත් සකස් කරා ලංකාවට. මේ පුංචි දිවයිනට සම්පූර්ණ ජනතාව ඉන්නේ 2 කෝටි 23 ලක්ෂයක් විතර තමයි මේ වන විට. හැබැයි පළාත් සභා හදන වෙලාවේ මම හිතන්නේ අපේ රටේ තිබ්බේ 1 90 ලක්ෂයක් විතර තමයි ජනතාවක් හිටියේ 1987 වගේ කාලෙ තමයි මම හිතන විදිහට. ඉතින් අපේ රටට අපේ නායකයෝ සමහරලාට ඉතා බුද්ධිමත් කපටි නායකයෝ හිටියා. ඒ කියන්නේ තමන්ගේ වාසියුත්සම නම් මේගොල්ලෝ ඔළුවෙන් වැඩ ගත්තේ නැ අපට ලංකා භූමියට. ඒගොල්ලන්ගේ පක්ෂයටද ඒගොල්ලෝගේ පෞද්ගලික පරමාර්ථයෙන් පටු පරමාර්ථයෙන් ඉස්සර ගන්න තමයි ගත්තේ. අන්න ඒ වගේ ප්‍රතිඵලයක් තමයි අපේ පළාත් සභාව කියන්නේ. Right, apade indiawa balem padau ke kakne meke, ape naiko nge tirin durul kam dakka, bugul pihiti me dakka, meke ta atapuan de pulon tat tet tiba, indiawa tkeran indiawa tamil nadu e, huda padat ina e huda padat teke gulangge, deisha pal ne keran de langkawi ina me kote anu tun laksa, e kote anu laksa kada asan asan kia wata mai kali tiye, me gulu bila de tunna, me ape kuda ran diwe ina, ting, ada me nakata, me palas sabah kina, සුදු අලියෙක් ඇතකුව සුදු අලියෙක් මා විශාල වියදම් කන්දරා මේ රටට ගැළපෙන්නේ නැති අතම කතාව කතා කරොත් මේවා මේ මේ ඒ කූට කපටි කෛරාටික දේශපාලඥයන්ගේ සුඛ විහරණය උත්සාහ තමන්ගේ හෙංචයියලා තනතුරු දෙන්න ඒගොල්ලෝගේ වරප්‍රසාද ලබා දෙන්න තියෙන එක තමයි මේ මේ පළාත් සභාව කියන්නේ ඉතින් එදා සිට අද දක්වා මං කියන්නේ මේ දක්වා මේ මේ රටට නොගැලපෙන පළාත් සභා මේ පකරලා ඉස්සරහට අරගෙන යනවා. ඉතින් මේ 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 මේකේ தත්ත්වය ඉතින් තමුනාසල මං හිතන්නේ මුළු රටම අද භුක්ති විඳිනවා එක. ඒ කතාව. සමහරක් කියන පළාත් සභා ඕනයි කියලා. සමහරක් කියන පළාත් සභා ඕනේ නැහැ කියලා. හරි මේ මේ මං හිතන්නේ මේ Facebook එක වගේ දෙනවල ඕන තරම් විරෝධය පානවා. හැබැයි දේශපාලඥයන්ට මොන පක්ෂෙ හිටියත් ශ්‍රී ලංකාද UMPද JVPද අදින බීරි අලියන්ට වීණා වයනවා වගේ තමයි මම දන්නේ බලේ තීන කට්ටියයි නැති කට්ටියයි ඔක්කොම හැබැයි පළාත් සභාව එපයි කියන පළාත් සභාවට ඉදිරිපත් වෙනවා මට දන්නේ කවුද මේ රවට්ටන්නේ කියලා අපේ ඉන්න ගොම් බූරු මේ තකතිරු මේ මං හිතන්නේ ඡන්ද පාවිච්චි කරන ජනතාවත් පළාත් සභාව කෙනක පැනගෙන ගිහලා ගෝනි පඩම් ඔස්සේ ගන්නවා කතිරේ හරි නිසා මම කියන්නේ මේ රට රමේ අවශ්‍ය නැති පළාත් සභාවක් මේ මේක මේකට මේකට තරේ අපි විරුද්ධ වෙමු මේක නායකයන්ට අපි කියමු නායකයන් මේක තරේ ගොත් නායකයෝ මම හිතන්නේ මේ තීන්දුව ගන්න සිද්ධ වෙනවා මහජනතාව තමයි ඔක්කොම දෙන්නේ අපි ඡන්දි දාන්න නැත්නම් අපි ඉදිරිපත් වෙන්න නැත්නම් නෑ අවශ්‍ය නැහැ පළාත් සභාවක් අවශ්‍ය නැහැ ඒක නිසා මම තමුන්නාන්සලා සිරු බලධාරින් මේ රටේ කියන්නේ දැන් ඔය තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අත්තරින්න ඔක්කොම පෞද්ගලික න්‍යාය පත්‍ර අත්තරින්න දැන් තමුන්නාන්සලා මේ රට හදන්න දැන් මේ රටට වෙච්ච දේ මං හිතන්නේ කර ළඟට බෙල්ල ළඟට ආවා දැන් අද අද බෙල්ල ළඟට වතුර ඇවිල්ලා කට ළඟටත් ඇවිල්ලා කට ළඟින් එලියට එනවා පල්ලෙහාට එනවා එලියට එනවා පල්ලෙහාට එනවා වතුර ඒක නිසා කරුණාකරම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ රටේ විද්වත්තු ඉන්න ඕන තරම් ඉන්න ඉදිරිපත් කරන්න මධ්‍යස්ථ මතදාරින් ඕන තරම් ඉන්නවා ආගමික පූජකවරුන් ඕන තරම් ඉන්නවා ඇයි මේගොල්ලෝ මේ ඔලොගෙඩි වලට හෙන ගහලාද කියලා තමයි මට ආන්න තියෙන්නේ මේ මේක මේක බලධාරින්ට අපි කිමු ඔක්කොම එකතු වෙලා ඔය ඔක්කොම මේක අපේ රට අපි ඔක්කොම රට මේක දෙයි හන්දර අපිට යන්න රටක් නැහැ අපිට යන්න රටක් නැහැ ඇත්තම කියනවා ඒ නිසා කරුණා කරලා සිරු දෙනාගෙන් ඉල්ලන්නේ අපි පළාත් සභාව කියන මේ සුදු අලියට මම මගේ මිත්‍රෙක් ඉන්නවා මම පළාත කියන්නේ නැහැ නම් කියන්නේ නැහැ එයා මගේ හිතවතෙක් එයා පළාත් සභාවක ලොකු තනතුරක් ලැබුණා මේ දේශපාලඥයෙක් එයා කියනවා මේක එයාගේ භාෂාවෙන් කියනවනම් කියන්නේ මේක කිසිම වැඩක් නැති දෙයක් මේක හොඳ හොරුන්ට කියන තමයි එයා කිව්වේ ඉතින් ඒ ගැන මම ඇත්තටම ඉතින් මගේ යාළුවා ගැන මම ආඩම්බර වෙනවා
ඉතින් මේ ඒ ඒ බලයේ ඉන්න කට්ටියත් එහෙම කියනවා නම් තව මොන කතාවද? ඒ නිසා මම තමුන්නාසෙන් ඉල්ලා සිටින්නේ මේ පලාස් සභාව කියන ගොන් සුදු අලියා දේශපාලඥයන් උමනාවට මේක තියන්නේ. ඒ නිසා කරුණාකර මේක ඉන්දියාව අපි අපි නිදහස් රාජ්‍යයක් ගෝලෙ පිටේ මානුව තමයි අපිට ප්‍රතිපක්ෂයක් වෙලා තින්නේ. හරි අපි නිදහස් රාජ්‍යයක්. ඇයි අපි ඉන්දියාවට බය වෙන්නේ? මොකද අපි දීන ජාතියක් වෙලා තින්නේ. මොකද අනුන්ගෙන් අතපාල කන්න අපි ණය ගන්න මේ මේගොල්ලෝ සතුටු කරන්න මේව කරන්න තමයි මේ අරන් තින්නේ. ඒ නිසා කරුණා කරලා දේශපාලචියනි මේ රටේ ඉන්න විද්වතුනි බුද්ධිමතුනි ස්වාමින් වහන්ස පූජකයන් වහන්ස කරුණා කරලා මේ පලාස් සභාව කියන එක මේක බල කරන්න සීරු දෙනාට බල කරලා මේක අපි අපි ඈත් කරමු අපි ඈත් කරමු අපේ රටට අවශ්‍ය නැහැ මේ 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 කාලකන්ණි මේ 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 පලාස් සභාවක් මේ මේක මේ මේ වැය වෙන මුදල කෝටි ප්‍රකෝටි ගණක් මගේ පෞද්ගලික දර්ශන මම දැක්ක මං හිතන්නේ බිලියන ගණක් අවුරුද්දකට මෙද්ද මේගොල්ලන්ගේ පඩි ගෙවනවා මේ නිකම් බොරුවට ඉතින් ඒක නිසා මේ 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 පුංචි රටට අවශ්‍ය නැහැ මේ මේ අපි මේක අපි හොබෙදලා පලාත් නමකට මොකක්ද අද තත්ත්වය අතින් යන උතුරු නැගෙනහිර ප්‍රශ්න තමයි ඉන්දියාව රජීව් ගාන්ධි ඇවිල්ලා මං හිතන්නේ තුවක්කු බඳු පාරකුත් කෑවා මේ මේ වස්සා කරන්න ගිහිල්ලා ජයර්ග කාලේ මොකද්ද උනේ උතුරු නැගෙනහිර පලාත් සභා නැහැ අනිත් පළාත්වල තියෙනවා අද වෙනකන් මං හිතන්නේ මේ කොහෙවත් නැති නිසා ඉස්සරටපත් වෙලා තියෙනවා නමුත් රට යනවා රට කිසි ප්‍රශ්නයක් නැහැ ඇයි මේ දේශපාලඥ මේ අපිට මොකටද දේශ මේ පළාත් සභාව මුලින්ම ඉල්ලා සිටින්නේ අනේ දෙයි හාමුදුරුවනේ සියලු දේශපාලඥ ගතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට ඉහළින් මිනිස්සු කලින් හිටිය සිරිසේන උන්නයි එයත් පළාත් සභාව නැති කරන්න ජනාධිපති කන්න නැති කරන්න තමයි ආවේ චන්ද්‍රගත්තාවා හරි ඊට පස්සේ මම හිතනවා මහින්ද මහත්තයාගේ අදහසක් තිබ්බා නැති කියලා. හැබැයි මේ බලයට ආව ගමන් සම්පූර්ණ වෙනස්. මේ 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 ඕගොල්ලෝගේ අදහස් වෙනස් වෙනවා. මේක කරන්න එපා මේ රට බලය හොඳට මතක තියාගන්න. අපි මැරෙන මිනිස්සු තව සුළු කාලයක් මම හිතන්නේ ওই බලයේ ඉන්න කිසි කෙනෙකුට ওই දණ්ඩ බල බලතන්ත්‍රයේ ඉන්න බොහෝ දෙනෙකුට අවුරුදු 20ක් ජීවත් වෙන්න බෑ. අත්තම කතාව කියනවා. ඉතින් ඒක නිසා මේක මොහොම මේ කෙටි කාලේ ජීවිතයක් ලැබිලා අපි මේ බොරුවට මේ දඟලන්න එපා දෙයි හාමුදුරනේ. ඒක නිසා මම සියලු දෙනා ඉල්ලා සිටින මේ රටේ රටවැසියන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් පූජකයන් වහන්සේලාගෙන් සියලුම රටට ආදර හිත ඇති දේශපාලඥයනි වැඳලා කියන්නම් අපේ දේශපා අපේ පලාස් සභාවක් නම් එපා. පලාස් සභාවක් නම් එපා. තවරක් කියන්නේ පලාස් සභාව එපා. සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි.